අයිබුවන් සුබ උදෑසනක්. 7 Habits of Highly Effective People කියන සුප්‍රසිද්ධ ග්‍රන්ථය රචනා කළ ස්ටීවන් කෝවි කියනවා, The key is to not to spend time, but to invest it. මේ කාලය කියන සාධකය කොයිතරම් අපේ ජීවිතවලට වැදගත් වෙනවද? ඔබ දන්නවානේ, කොයිතරම් රන් රිදී මුතුමැණික් වල හුවමාරුවටවත් ගෙවී ගිය කාලය අපට නැවත ලබා ගැනීමට හැකියාවක් නැහැ. එනිසා කාලය ගත කිරීම, කාලය වැය කිරීම නෙවෙයි අපට ප්‍රයෝජනවත් වෙන්නේ. ඔබේ සාර්ථකත්වය වෙනුවෙන් කාලය ආයෝජනය කිරීම. තමන්ගේ විවේකය ඵලදායීව ආයෝජනය කරලා සාර්ථක ව්‍යවසායිකාවක් බවට පත්වුණු කෙනෙකුට අද අපි බිසි කතා ඉඩ විවර කරනවා. අද අප බිසි කතාවලට ආරාධනා කළේ ඇවෙන්ද්‍රා ක්‍රොෂෙහි හිමිකාරිණිය සහ නිර්මාතෘවරිය ප්‍රමෝදනී රත්නායක මහත්මියට ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. අයිබෝන්. ප්‍රමෝදනී, කොහොමද ජීවිතේ? හොඳින් ගෙවෙනවා. මේ දවස්වල කොහොමද වැඩ කටයුතු? රැකියාවේ කටයුතු කරගෙන යනවා. ඒ අතරේ මගේ මේ නිර්මාණ කටයුතුත් කරගෙන යනවා විවේකයේ ලැබෙන අවස්ථාවලදී. ඔබ දන්නවා සාමාන්‍යයෙන් අපි බිසි කතාවලට ආරාධනා කරන්නේ සාර්ථක ව්‍යවසායකයින්ට, ව්‍යාපාරිකයින්ට. ප්‍රමෝදනී ක්‍රෝෂේ නිර්මාණවලින් තමන්ගේ ව්‍යාපාරය ආරම්භ කළ කෙනෙක්, එයින් සාර්ථක වුණු කෙනෙක්. කොහොමද මේ ක්‍රෝෂේ නිර්මාණවලට ආසාවක් කැමැත්තක් ඇති වුණේ? මම පුංචි කාලේ ඉඳලා අත්කම් නිර්මාණවලට කැමති කෙනෙක්. ඉතින් ඒත් එක්ක මගේ අම්මට ගොතන්න පුළුවන් පොඩි. ඒ හින්දා මම ඒ කාලේ මූලික ටික අම්මගෙන් ඉගෙනගෙන තිබුණා. ඊට පස්සේ තමයි මම වැඩිදුර ඉගෙන ගන්න මාධ්‍ය මේවා පාවිච්චි කරා. එතකොට මම තව ලංකාවෙන් පිටේ කෙනෙක් ඉංගලන්තේ පේජ් එක එතන ඇඩ්මින් කෙනෙක් සම්බන්ධ කරගෙන එයාගෙන් වැඩිදුර කතා කරලා අධ්‍යාපනයක් ලබා ගත්තා මේ ගැන. එහෙම තමයි කරගෙන යන්නේ. දැන් ඔබ ක්‍රෝෂේ නිර්මාණ කලාව හදාරන්නෙම මේක ව්‍යාපාරයක් විදිහට ආරම්භ කළ යුතුයි කියන අරමුණක් එක්ක? නැහැ, මුලින්ම මං විවේක කාලය ගත කරන්න තමයි ආරම්භ කරේ. ඒත් එක්ක තමයි මට අවස්ථාවක් ලැබුණේ. මේවා දැක්කට පස්සේ කීප දෙනෙක් මගෙන් මේක කරලා ඉල්ලුවා මුදලට. එතකොට ඒත් එක්ක මට හිතුණා මේක මම ව්‍යාපාරයක් බවට පත් කරගත්තොත් මට අමතර ආදායමක් ලැබෙයි කියන දේ මගේ හිතට ආවා. ඒත් එක්ක තමයි මම මේක පටන් ගත්තේ කරගෙන යන්න. ඔබ මොන විදිහේ නිර්මාණද ක්‍රොෂේවලින් හදන්නේ? ක්‍රොෂේවලින් මගේ ප්‍රධානම නිර්මාණ එක තමයි අමුගුරමි කියන්නේ. ඒ කියන්නේ ජපාන් කලාවක් මේක. ඇත්තට මේකේ තේරුම මේ පුළුම් පුරවපු බෝනික්කා කියන එක තමයි අමුගුරමි කියන වචනේ තේරුම. ඉතින් ඒ කලාව තමයි මම ප්‍රධාන වශයෙන් කරන්නේ. ඊට අමතරව ඇඳුම්, සපත්තු, ජුවලරිස් මේ ඕන දෙයක් ගොතන්න පුළුවන්. මතකද මුලින්ම ක්‍රොෂේවලින් කරපු නිර්මාණය? ඔව්, පුංචි හාවෙක් තමයි ඉස්සෙල්ලම කරේ. ඒ ඔබේ සතුට වෙනුවෙන්, කැමැත්ත වෙනුවෙන් කරපු දෙයක්. හරි. දැන් ඔන්න ඔබ මේ නිර්මාණ කලාව ඉගෙන ගත්තා කියලා කිව්වා. යම් ප්‍රමාණයකට අන්තර්ජාලය හරහා, සමාජ මාධ්‍ය හරහා ඉගෙන ගත්තා කියලා කිව්වා. ඉන් පස්සේ ඔබට ව්‍යාපාරයක් කිරීමට අරමුණක් එන්නේ. දැන් මුලින්ම ඔබ නිර්මාණයක් හදනවා, ඔබට ආස හිතෙනවා. ඉන් පස්සේ කොහොමද ඔබව දන්නා කියන අය මේ නිර්මාණය දැකගන්නේ? මම මුලින්ම මගේ Facebook page එක මගේ account එක පාවිච්චි කළා. මගේ යාළුවෝ අතර මම නිකන් share කරගත්තා මම මේ වගේ නිර්මාණයක් කරා කියන එක. එතනින් ඊට පස්සේ මගේ ඉස්කෝලේ හොඳම යාළුවා තමයි පළවෙනි නිර්මාණය මිලදී ගත්තේ මගේ. එතනින් තමයි මට ඒ මූලික අඩිතාලම වැටුනේ ව්‍යාපාරයක් බවට පත් කරගන්න. ඔබ දැනටත් සමාජ මාධ්‍ය හරහාද මේ ව්‍යාපාරය කරගෙන යන්නේ? ඔබේ පේජ් එකින්ද නැත්නම් වෙනම පේජ් එකකින් කරගෙන යනවද? මම මගේ පේජ් එකෙන් තමයි කරගෙන යන්නේ. ඇවෙන්ද්‍රා ක්‍රොෂේ, මේ ඇවෙන්ද්‍රා ක්‍රොෂේ කියන නම ආවේ කොහොමද? මට ඒ නම ඇහුණ වෙලාවක මට මේ නමට ආස හිතුණා. නමුත් මට ඒ වෙනකොට ව්‍යාපාරයක් තිබුණේ නැහැ කරගෙන යන්න. නමුත් ඒ නම මගේ ඔළුවේ තිබුණා. ඉතින් ඒත් එක්ක මම මේක පටන් ගන්නකොට මම ඒ නම යොදාගත්තා මගේ ව්‍යාපාරය සඳහා. ඔබ වෙනත් රැකියා ශාස්ත්‍රයක නිරත වන කෙනෙක්. කොහොමද හිතුවේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන් වෙයි, ඔබට මේ සඳහා අවශ්‍ය කාලය තියෙයි කියලා? ඇත්තටම මම දැනට ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ කාර්මික සහකාරවරියක් විදිහට වැඩ කරනවා. ඉතින් දවස් පහම රැකියාවේ නිරත වෙනවා. ඉතින් සෙනසුරාදා ඊට දවස් දෙක තමයි කාලය විදිහට මට ඉතුරු වෙලා තින්නේ. ඉතින් ඒ කාලයේදී මං හිතුවා මට මේ
මේ ලොකු ප්‍රමාණයෙන් නෙවෙයි නමුත් පොඩ පොඩ හරි මේක කරන්න පුළුවන් වෙයි කියන හිතට ශක්තිය ලැබුණා. ඉතින් ඒත් එක්ක මම අර මගේ ආසාවක් තියෙනවනේ මේකට. ඉතින් ඒ හින්දා කොහොම හරි කාලය කියන එක කලමනාකරණය කරගෙන කරගන්න පුළුවන් වුණා. උදේ ව්‍යාපාරයක් විදිහට ඔබ කොයි වකවානුවේද මේ ක්‍රෝෂිය නිර්මාණකරණේ පටන් ගත්තේ? මම 2020 වසරේදී තමයි මුලින්ම ව්‍යාපාරයක් විදිහට මේක පටන් ගන්නේ. ඔව් 2020 වසරේ කියන්නේ දැන් අවුරුදු 4ක්. සාමාන්‍යයෙන් ව්‍යාපාරයකට අවුරුදු 4ක් කියන්නේ ලොකු කාලයක්. සමහර අපේ ජීවිතයට ඒ තරම් ලොකු කාලයක් නෙමෙයි. හැබැයි ව්‍යාපාරයකදී අවුරුදු 4ක් කියන්නේ ටිකක් ලොකු කාලයක්. දැන් කොහොමද ඔබේ නිර්මාණකරණය කොයි විදිහේ නිර්මාණද හදන්නේ? දැන් අමුගුරමි කියන නිර්මාණ ක්‍රමය පමණද තවමත් භාවිතා කරන්නේ? නැහැ. මම මීට අමතරව ඇඳුම් නිර්මාණයේ කටයුතු කරනවා. මොකද අලුතෙන්ම මම මේ දවස්වල නිර්මාණය කරගෙන යනවා අයිරිෂ් ලේස් කියන ක්‍රමේ. ඒකත් ගෙතුම් ක්‍රමයක්මයි. නමුත් ඒකෙදි මේ විදිහට නෙමෙයි පාවිච්චි කරන්නේ ගෙතුම් ක්‍රම. ඒක අලුත්ම නිර්මාණ ක්‍රමයක් විදිහට මම පාවිච්චි දැනට හදාගෙන යන ගමන් ඉන්නේ. ඊට අමතරව මම පොඩි අයගේ ඇඳුම්, එතකොට ජුවලරිස් මේ වගේ දේවල් නිර්මාණය කරනවා. ඔව්, දැන් ඔබ මුලින්ම මේ ව්‍යාපාරය පටන් ගන්න, මේ නිර්මාණකරණය පටන් ගන්න යම් හැදෑරීමක් එක්ක තව දුරටත් හැදෑරීම් කරනවාද? අලුත් දේවල් ඉගෙන ගන්න ආසාවක්? ඔව්, අනිවාර්යෙන් කරනවා. ගොඩක් වෙලාවට දැනන් YouTube මාධ්‍ය තමයි අලුත් නිර්මාණ සඳහා පාවිච්චි කරන්නේ මම. ඊට අමතරව මම ඒ කියන්නේ මේක ගොඩාක් ප්‍රසිද්ධ යුරෝප් රටවල්වල. ඉතින් ඒ හින්දා ඒ රටවල්වල ගොඩාක් පේජ් ගෲප්ස් මම ෆොලෝ කරනවා. ඒ වගේ ගොඩාක් දැනුම ලබා ගන්නවා මම මේ මගේ කටයුතු සාර්ථක කරගන්න. ඔව්, ක්‍රෝෂේ කියන නිර්මාණ ක්‍රමය රෙදි වලින් හැම නැත්නම් නූල් වලින් ගොතන මේ ක්‍රමය 19 වෙනි සියවසේදී යුරෝපයේ තිබුණු බවට සාක්ෂි තියෙනවා. එතකොට ටිකක් පැරණි ක්‍රමයක්. ලංකාවෙත් මීට මේහා සමාන රේන්ද ගෙතීමේ වගේ ක්‍රම තියෙනවා. දැන් ඔබ අමුගුරමි කියන ජපානයෙන් ලැබුණු කලාවක් ගැන කතා කරා. මොකද්ද මේ අමුගුරමි? කොහොමද මේ අමුගුරමි කලාව කරන්නේ? අමුගුරමි කියන කලාව මේකෙදි කරන්නේ සත්තුන් සහ ඩොල්, ඒ කියන්නේ මේකේ තේරුම තමයි මේ පුළුම් පුරවපු බෝනික් අගේන එක. එතකොට අපි ඒක ගොතලා මේක ඇතුළට අපි ඇතුළ පුරවන්න ඕනේ. පුරවලා තමයි මේ සතාව හදාගන්නේ. දැන් ඇඳුම් එහෙම ගොතනකොට අපි පිරවීමක් කරන්නේ නැහැනේ. මේ සත්තු ගොතනකොට අපි පුරවන්න පුළුවන් විදිහට ගොතලා තමයි ඇතුළ පුරවලා ඉවර වෙලා මේ නිර්මාණය අවසන් කරනවා. ඔබට මං හිතන්නේ පේනවත් ඇති අපි කතා බහ කරන අතරතුරේ ඉතාම ලස්සන බෝනික්කන් ටින්කබෙල් කෙනෙක් ඉන්නවා නේද? තව බෝනික්කෝ කීප දෙනෙක් ඉන්නවා. තව මං හිතන්නේ හැරි පොටර් චිත්‍රපටයේ තිබෙන යම් යම් උපාංග කීපයක් ඔබ නිර්මාණය කරලා තිබුණා. මේවට මේ පුළුම් පුරවලා තිබෙනනේ. මේවට පාවිච්චි කරන්නේ සාමාන්‍ය බෝල්ද, සාමාන්‍ය යාන්ද පාවිච්චි කරන්නේ? ඔව්, මේකෙදි ලංකාවේ අපිට සාමාන්‍ය වෙළඳපොලේ ගන්න තියෙන වූල් වර්ග පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව අපි ටිකක් අපේ නිර්මාණ තව ක්වලිටි එකට කරනවා නම් ඒ වෙනකොට අපිට තව මිල ටිකක් වැඩි වූල් වර්ගයක් තියෙනවා ලංකාවේ දැන් වෙළඳපොලේ ගන්න. ඒවා පාවිච්චි කරන්නත් පුළුවන්. නමුත් මේ පාවිච්චි කරලා තියෙන ඔක්කොම ලංකාව සාමාන්‍ය වෙළඳපොලේ ගන්න පුළුවන් වූල් වර්ග වලින් තමයි කරලා තියෙන්නේ. දැන් ඔබේ පාරිභෝගිකයන්ට ඔබේ පේජ් හරහා, ඔබේ Facebook පිටුව හරහා මේවා මිලදී ගන්න පුළුවන්. ඒගොල්ලන්ට කස්ටමයිස් කරගන්න, ඒගොල්ලන්ට කැමති විදිහට මේවා වෙනස් කරගන්න හැකියාව තිබෙනවද? පුළුවන්. ඒගොල්ලන්ට ඕනේ සයිස් එක, ඒගොල්ලෝ ෆොටෝ එකක් එවුවාට පස්සේ මම ඒක ඒ විදිහට ඇඳලා එයාලට ඕනේ පාට තෝරලා ඒ අවශ්‍ය විදිහට නිර්මාණය කරලා දෙනවා. මේකට මේ කාලේ ටිකක් වැය වෙන කලාවක්. ඉතින් ඒ හින්දා ඒ වගේ වෙලාවකදී සාමාන්‍යයෙන් ටිකක් කලින් වගේ දැනුම් දුන්නොත් ඒ විදිහට කස්ටමයිස් කරලා දෙන්න පුළුවන්. ඔව්, දැන් 20 කතා අද මම ආරම්භ කළේම කාලය ඵලදායීව ආයෝජනය කරන්න කියලා ඔබට කියමින්. ඉතින් මේ නිර්මාණවලට ටිකක් කාලය වැය වෙනවා කියලා ප්‍රමෝදිනි කියනවා. ප්‍රමෝදිනි, සාමාන්‍යයෙන් මේ බෝනික් එකක් නිර්මාණය කරන්න අපිට පේන මේ කොළ පාට ඇඳුමක් ඇඳන් ඉන්න බෝනික් එකක් කියමුකෝ, කොයි තරම් කාලයක් වැය වෙනවද? සාමාන්‍යයෙන් මේ බෝනික් එක ගොතන්න යනවා පැය 3ක විතර කාලයක්. යාව ඒ ගොතපු ටික එකතු කරලා සම්පූර්ණ නිර්මාණ ඉවර කරන්න තව පැයක විතර කාලයක් යනවා. ඒතර සම්පූර්ණයෙන් ඒ වගේ එක්කෙනෙක් හදන්න පැය 4ක් වගේ කාලයක් වැය වෙනවා එක දිගටම කරොත්. එක දිගටම කරන්න පුළුවන්ද? එක දිගටම කරනවද? සාමාන්‍යයෙන් පැය 2ක් විතර වගේ එක දිගට කරනවා. ඊට පස්සේ පොඩි විවේකයකින් පස්සේ ඊටු ටික කරනවා. ඒ කියන්නේ සමහරලාට කීපයක් ආවොත් එහෙම ඒ වගේ ගොතන්න අවශ්‍ය ටික මුලින් ගොතලා තියලා එකතු කරන කොටස් ටික එක සැරේට ඉවර කරන්න පුළුවන්.
ඔබේ නිර්මාණ ඉතාමත් ලස්සනයි. මං හිතන්නේ කුඩා දරුවෙකුට තෑග්ගක් විදිහට දෙන නම් අපූර්වයි කියලා අපට හිතෙනවා. ඔබ Facebook page එක හරහා පමණද දැනට මේ ව්‍යාපාරය කරගෙන යන්නේ? දැනට Facebook page එක හරහා පමණයි. එතකොට ඒ ඇනෝම් ලබා ගන්නේ සහ පාරිභෝගිකයන් සමග ඔබ තමයි ගනුදෙනු කරන්නේ? ඔව් මං තමයි ගනුදෙනු කරන්නේ. කවුරු හරි උදව් කරනවද? දැනට නැහැ මම පමණයි. හරි. අය ක්‍රෝෂේ නිර්මාණවලින් තමන්ගේ ව්‍යාපාරය ආරම්භ කළ කෙනෙක්. දැන් මේ ක්‍රෝෂේ නිර්මාණය කියන්නේ අපි දැන් කිව්වා කාලය ගත වෙනවා. ටිකක් සැලකිල්ලෙන් කල්පනාවෙන් කරන්න ඕනේ වැඩක්. එතකොට ඔබ මේ ඔබේ මානසික සුවය සඳහාත් මේ කලාව මේ නිර්මාණකරණය භාවිතා කරනවා. ඔව් අනිවාර්යෙන්. මොකද මේක ඇත්තටම කියන්නෙත් භාවනාවක් වගේ කලාවක්. අපි මේ ගොතනකොට එක ගෙතුමක් හරි වැරදුනොත් එහෙම නැවත මුලට ගලවන්න වෙනවා. ඒ හින්දා අපි මේක නිර්මාණ කරනකොට ඒ හැඩේ ඒ අවශ්‍ය සයිස් එක ඒ දේවල් හදාගන්න නම් අපි ගොඩාක් කල්පනාවෙන් මේ ගැනම අවධානයෙන් කරන්න ඕනේ. ඒ හින්දා ඒක අර මනසට ගොඩාක් සැහැල්ලු වෙන දෙයක් තමයි මේ ක්‍රෝෂේ කියන කලාව. ඔව් දැන් ඔබ කිව්වා මුලින්ම ඔබට ඇනවුමක් ලැබුණේ ඔබේ හොඳම මිතුරියකගෙන් කියලා. ඉන් පස්සේ ඔන්න Facebook page එක ආරම්භ කරනවා. මේ නිර්මාණ ඔබ පාරිභෝගිකයන්ට ඇනෝම් කිරීම සඳහා පින්තූර එකතු කරලා තියෙනවා Facebook page එකේ. මතකද මුලින්ම නොදන්නා කෙනෙකුගෙන් ඔබට ඇනෝමක් ලැබුණු වෙලාව? ඔව්. මට ලංකාවෙම කෙනෙක්ගෙන් එයා මම දන්නේ නැහැ. මගේ page එක හරහා මට ඇනෝමක් දුන්නා. එයාත් තව පේජ් එකක් කරන කෙනෙක්. එයා මගෙන් මේක මිලදී අරගෙන එයා නැවත රීසේල් කරන්න තමයි මිලදී ගත්තේ. ඊට පස්සේ මට අවුරුදු එකහමාරක දෙකක වගේ කාලයක් එයාගෙන් දිගටම වැඩ සම්බුණා. එයා මේ වෙනකොට ලංකාවේ නැහැ. ඒ ලංකාවේ ඉන්න කාලය තුල මගෙන් සම්පූර්ණ මේ ඕඩර්ස් ගත්තා. හොඳ ඒක ටිකක් අපූරු කාරණාවක්. දැන් වෙළඳපළ තුල මේ වගේ භාණ්ඩවලටත් මේ වගේ නිර්මාණවලටත් යම් ප්‍රමාණයක තරඟකාරීත්වයක් තිබෙනවා. මම හිතන්නේ මෑතක ටිකක් වැඩිපුර අපිට pages දකින්න හැම වෙනවා මේ ක්‍රෝෂේ නිර්මාණත් එක්ක. දැන් ඔබේ මුල්ම පාරිභෝගිකය ඔබෙන් අරගෙන මේ නිර්මාණය රීසෙල් කරා කියලා කිව්වා. ඔබට හිතුණාද දැන් මේ ඔබේ බුද්ධිමය දේපල සමහරට මේ ඔබේ කලාව ඔබ මේ නිර්මාණය කරන දේවල් ඔබ ඩිසයින් කරන දේවල් තව තරගකරුවෙකුට අලෙවි කිරීමේ ප්‍රශ්නයක් තිබුණාද? මොකද ඒ ගැන හිතුවේ? එතන ඇත්තටම එහෙම ගැටලුවක් තිබුණ නැහැ. මොකද මට පාරිභෝගිකය හොයාගන්න කාලය ටිකක් වැය කරන්න වෙනවා. මගේ රැකියාවත් එක්ක ඒ සඳහා මට යන කාලය මට එතනින් ඉතුරු වෙනවා. මොකද එයා පාරිභෝගිකය හොයාගෙන එයා අවශ්‍ය ටික මට කිව්වහම මට ඒ ටික නිර්මාණය කරලා දෙන්න තිබුණේ. එතකොට මගේ මිල ගණන් එක ගැටලුවක් වුණේ නැහැ එයාගේ මිල ගණන්. ඒ හින්දා මට එතනදි ගැටලුවක් වුණේ නැහැ ඒක. ඔව් දැන් ලංකාව වගේ රටක ව්‍යාපාර කරන අයට සමහරට ව්‍යවසායකයන්ට තේරෙන්නේ නැති කන්සෙප්ට් එකක් සංකල්පයක් තමයි මේ. කෙනෙක් අපෙන් අරන් රීසෙල් කරනවා අපිට අපේ ප්‍රොෆිට් එක අපේ ලාභය තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. එයා කීයට විකුණුවත් ප්‍රශ්නයක් නැහැ කියන කාරණාව අපිට බොහෝ වෙලාවට ටිකක් වටහා ගන්න අමාරු කාරණාවක්. ඔබ මුලදීම දැනගත්ත ව්‍යාපාර කළමනාකරණය වගේ දේවල් හදාරලා තිබ්බත් දැනුවත් තිබුණාද? නැහැ මම ව්‍යාපාර කළමනාකරණය නම් කරලා නැහැ. මම ඇත්තටම ඉගෙන ගත්තේ ජීව විද්‍යාංශයෙන්. හින්දා ඉතින් ඊට පස්සේ දැන රැකියාව කරන්නේ ඉංජිනේරු අංශයේ තාක්ෂණ සහකාරවරියක් විදිහට. ඉතින් ඒ හින්දා බිස්නස් ඒ කියන්නේ ව්‍යාපාර ශාස්ත්‍රය පිළිබඳ අධ්‍යයනයක් නම් ලැබලා නැහැ. ඔව් වැඩේ කරගෙන යන ගමන් ඔබේ ව්‍යාපාරේ කරගෙන යන ගමන් දේවල් ඉගෙන ගන්නවා නේද? හරි. ක්‍රෝෂේ නිර්මාණ තමයි ඔබ කරන්නේ කියලා කිව්ව. දැන් මේ අපිට පේන බෝනික්කන්ට අමතරව තවත් ඔබ නිර්මාණ කරනවා කියලා කොහොමද ඇඳුම් වගේ දේවල් ඒකට පොඩි දරුවන්ට ද ඇඳුම් නිර්මාණ කරන්නේ? පොඩි අයට ලොකු අයට ඒක ගැටලුවක් නැහැ. ඕන එකක් නිර්මාණය කරන්න පුළුවන්. අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය කලයකින් ඩිසයින් එක අනුව හදන්න පුළුවන්. හරි. දැන් ඔබ ඔබේ පළවෙනි ඇනවුම ලැබුණු හැටි අපට කිව්ව. පළවෙනි පාරිභෝගිකයා පිළිබඳව අපට කිව්ව. දැන් පළවෙනි පාරිභෝගිකයා ඔබට මුණ ගැහෙනකොට ඔබට ඒ ඇනවුම ලැබෙනකොට මේ නිර්මාණය කොහොමද යාට යවන්නේ කියලා ඔබ කල්පනා කරගෙන තිබ්බද? ඩිලිවරි චැනල් එකක් ඒ කාලෙම හොයාගෙන තිබ්බද? අතර මේ වෙනකොට මම අලෙවි කරනවා කියන සිතුවිලි හිටපු නැති හින්දා මම ඒ වෙනකොට එතනට සූදානම් වෙලා හිටියේ නැහැ. නමුත් මගේ මිතුරියක් හින්දා මම එයත් එක්ක කතා කරලා මම ඒ ඊට පස්සේ මම ඒ විදිහ මේ යවන්න පුළුවන් විදිහට මගේ නිර්මාණ ඇරේන්ජ් කරගත්තා. මුලින්ම ඇත්තටම මම තැපැල් මාර්ගයෙන් තමයි මගේ නිර්මාණ
යව්වේ. ඊට පස්සේ සමහර පාරිභෝගික ඉල්ලනවා ඉක්මනට ඕනි වුණාට පස්සේ ඒගොල්ල කුරියකේ එවන්න කියලා, එහෙම වුණාම කුරියකේ යවලා තියෙනවා. ඒ වගේම මං මගේ නිර්මාණ පිටරටට යවලා තියෙනවා. එතකොට ඒ යවනකොට මං ඒ කුරිය සර්විස් පාවිච්චි කරලා තියෙනවා මේ වෙනකොට. ඒ විදිහට තමයි යවලා තියෙන්නේ. ඔය එකත් මේ ටිකක් විශේෂිත කාරණාවක්. සාමාන්‍යයෙන් ස්ටාර්ට්අප් බිස්නස් එකක කෙනෙකුට තමන්ගේ නිෂ්පාදනයක් පිටරටකට අලෙවි කරන්න හම්බ වෙනවා කියන එක සුවිශේෂී අවස්ථාවක් බවට පත් වෙනවා. ප්‍රමෝදිනී, අපිට කියන්න කොහොමද ඒ අවස්ථාව ලැබුණේ? ඇත්තටම මම මේ කරපු නිර්මාණ ලංකාවේ අලෙවි කරන අතරේ මගේ මේ නිර්මාණ නැවත නැවත මම වෙනත් යුරෝප් රටවල් වල තියෙනවා ගෲප් සහ පේජ්, ඒවට ෂෙයා කරා. ඒ දැක්කට පස්සේ අපේ නිර්මාණ එතන ඉන කීප දෙනෙක් කැමති වුණා මිලදී ගන්න. ඒත් එක්ක මම ඒගොල්ලන්ගේ, ඒ කියන්නේ මහ පරිමාණෙන් නෙමෙයි, නමුත් පොඩි ප්‍රමාණවලින් එහෙම යවලා තියෙනවා. දැන් පිටරටට ඔබේ නිෂ්පාදන යවද්දී ඩෙලිවරි කරන එකේ ප්‍රශ්නයක් තිබුණාද? ඊළඟට ඒ අයගෙන් මුදල් ලබා ගැනීමේ ගැටලුව ඔබට ඇති වුණාද? මුලදී නම් පොඩි ගැටලුවක් තිබුණා මුදල් ලබා ගැනීමේ ක්‍රමයක්. එතෙන්දී මට මගේ සහෝදරයාගේ උදව් ලැබුණා මුදල් ලබා ගැනීම සඳහා. ඉතින් එතෙන්දී යවන්නේ නම් ගැටලුවක් ඇත්තට මුන්නේ නැහැ. ශ්‍රී ලංකා තපල් මාර්ගයෙන් තමයි මං යව්වේ. සමහර දෙක කීපයක් යවලා තියෙනවා කුරිය සර්විස් එකක් කරහා. ඔව්, කිසිම හානියක් නැතුව. කොයි වගේ රටවලටද ඔබ යවුව හානියක් නැතුව ගියාද මේ බාහිර? මම යවලා තියෙනවා ඇමරිකාවට, කැනඩාවට, ප්‍රංශයට, ජර්මනියට. ඒ රටවල් වලට තමයි වැඩිපුර යවලා තියෙන්නේ. එංගලන්තයටත් එකක් යවලා තියෙනවා. ටිකක් ලොකු ඕඩර් එකක් හම් වෙලා තියෙනවා ඕස්ට්‍රේලියාවලින්. එක කරලා තියෙනවා. මේ ව්‍යාපාරය ආරම්භ කරද්දී දැන් ඔබ කිව්වා ව්‍යාපාරයක් විදිහට නෙවෙයි ආරම්භ කරේ, විනෝදාංශයක් විදිහට ආසාවට පටන් ගත්තා. නමුත් නොසිතූ විදිහට ඇනවුවක් ආපු හින්දා නිර්මාණකරණය ව්‍යාපාරයක් විදිහට පුළුල් කරා කියලා. දැන් මේ ව්‍යාපාරයක් විදිහට ආරම්භ කරන තැනදී හිතුණාද කවදා හරි දවසක පිටරටකට ඔබේ නිර්මාණය යවන්න පුළුවන් වෙයි කියලා? එතනදි මම මුලින් පටන් ගන්නකොට මට ආසාවක් තිබුණා මේක. මොකද අර අපි නිතර ඒ සමාජ මාධ්‍ය හරහා ඒව බලනකොට ආසාවක් ඇති වුණා. මටත් මේ තැනට යන්න පුළුවන් නම් කියන ආසාව ඇති වුණා. ඒත් එක්ක මං හැම වෙලේම ඒ දේවල් එක්ක ඒ දේවල් පරිහරණය කරන්න ගත්තා. ඒ වගේම මගේ සහෝදරයාගේ උදව් ලැබුණා. එයත් මට නිතර හොයලා දුන්නා අකි මේක කරන්න මේක කරන්න කියලා. ඉතින් ඒත් එක්ක මට හිතුණා කරන්න පුළුවන් වෙයි කියන එක මත තමයි මේක නිර්මාණ ඉදිරියට කරගෙන ගියේ. ඔව්, දැන් ක්‍රෝෂේ නිර්මාණ කියන්නේ මීට අවුරුදු 4කට 5කට කලින් ඒ තරම් ලංකාවේ ප්‍රචලිත නිර්මාණ ක්‍රමයක් නෙවෙයි. නමුත් දැන් ක්‍රෝෂේ නිර්මාණ පිළිබඳව බොහෝ දෙනෙක් දන්නවා. මොනවද මේ ක්‍රෝෂේ ක්‍රම ඔබ භාවිතා කරන ක්‍රම ගණනාවක් තියෙනවා නේද ලෝකෙ විසිරිලා? මොනවද ඔබ භාවිතා කරන්නේ? අපි මේකේ ගෙතුම් ක්‍රම කීපයක්ම තියෙනවා. මූලික ගෙතුම් ක්‍රම, ඒ ක්‍රමවලින් ක්‍රෝෂේ වලදී අමුගුරමි කියන ක්‍රමයේදී වැඩිපුරම භාවිතා කරන එක තමයි සිංගල් ක්‍රෝෂේ කියලා කියන්නේ. ඊට අමතරව අපි ඇඳුම් වගේ නිර්මාණ කරනකොට වැඩිපුරම භාවිතා කරනවා ඩබල් ක්‍රෝෂේ කියන ගෙතුම් ක්‍රමය. මේ ගෙතුම් වලදී ඔය ගොඩක් තියෙනවා මූලික ගෙතුම් ක්‍රම. ඉතින් ඒ වගේ හැම දෙයක්ම එක එක අවස්ථාවලදී යෙදෙන අවස්ථා තියෙනවා. දැන් අමුගුරමි නිර්මාණයක් ගත්තාම ඒකේ ඩබල් ක්‍රෝෂෙත් තියෙනවා, සිංගල් ක්‍රෝෂෙත් තියෙනවා, හාෆ් ඩබල් ක්‍රෝෂෙ, ඒ වගේ ගෙතුම් ක්‍රම තියෙනවා. ඉතින් ඒ හැම දෙයක්ම එකතු වෙලා තමයි මේ නිර්මාණයක් හැදෙන්නේ අවසානයට. ඔව්, දැන් ක්‍රෝෂේ කියන වචනය බිඳිලා ඉන්නේ ප්‍රංශ භාෂාවෙන්. මම හිතන්නේ ක්‍රොක් කියන වචනය උල කියන වචනය නේද? ඒ කියන්නේ පොඩි උල් කූඩකින් තමයි මේ දේවල් නිර්මාණය කරන්නේ. ප්‍රමෝදිනි, අපිට කියන්න මේ හැබැයි මේ ක්‍රෝෂේ ක්‍රම තිබෙනවා නේද? අතින් ගොතන දේවලුත් තියෙනවා. අතින් ගොතන ඒ ක්‍රමයක් ඔබ භාවිතා කරනවාද? මෙහෙමයි, ගෙතුම් ක්‍රම වර්ග දෙකක් තියෙනවා. එකක් අපි නිටින් කියලා කියනවා, අනිත් එක තමයි ක්‍රෝෂේ කියලා කියන්නේ. ඒතර නිටින් කියන එක සහ ක්‍රෝෂේ කියන්නේ ක්‍රම දෙකක්. නිටින් කියන ක්‍රමයේදී ප්‍රධාන වෙනස තමයි නිටින් වලදී පාවිච්චි කරන්නේ නීඩල් කියන එක. එතකොට ඒකේ කොක්කක් නැහැ. නීඩල් එකක් තියෙන්නේ, නීඩල් දෙකක් තියෙනවා. ඒකෙදි හැම වෙලේම ලූප් ගොඩාක් ඕපන් වෙලා තමයි තියෙන්නේ. එක නීඩල් එක තියෙන ලූප් ටික අනිත් නීඩල් එකට ගන්න ගමන් නිර්මාණයක් කරන එක තමයි ඒකෙන් කරන්නේ. දැන් ක්‍රෝෂේ වලදී, ක්‍රෝෂේ වල වෙනස, ක්‍රෝෂේ වලට පාවිච්චි කරන්නේ තනි කට්ටක්. මේක හුක් එකක් කියලා තමයි කියන්නේ. අරකෙදි කියන්නේ නීඩල්, මේකෙදි කියන්නේ හුක් එකක් කියලා. එතකොට මේකේ කෙලවර කොක්ක්ක් තියෙනවා. මේක පාවිච්චි කරලා තමයි මේ ගෙතුම කරන්නේ අපි. අද විසි කතා තුළින්
වෙන්ද්‍රා ක්‍රෝෂේ හිමිකාරණිය සහ නිර්මාතෘවරියත් එක්ක අපි කතා කරන්නේ කෙටි විරාමයක් ලබා ගන්නවා. විරාමේ නනතුරු නැවතත් බිසි කතා සමගින් එකතු වෙනවා. විරාමේ නනතුරු ඔබ නැවතත් එකතු වෙන්නේ බිසි කතා සමගින්. අද අපි කතා කරන්නේ ප්‍රමෝදනී රත්නායක මහත්මියත් එක්ක. ඇය වෙන්ද්‍රා ක්‍රෝෂේ හිමිකාරණිය සහ නිර්මාතෘවරිය. ඇගේ නිර්මාණ කීපයක් ඔබට තිරේ දැක ගන්න හැකියාව තිබෙනවා. ප්‍රමෝදනී අපට කියන්න, දැන් ඔබ මේ නිර්මාණ කරනවා පමණක් නෙවෙයි, ඔබ මේ නිර්මාණකරණය පිළිබඳ උගන්වනවා. ඇයි එහෙම අදහසක් ආවේ? ඇයි මේ නිර්මාණකරණය මේ කලාව උගන්වන්න ඕනේ කියලා හිතුණේ? මුලින්ම මම මේක කරගෙන යන අතරේ මගෙන් මම දන්න අය නෙමෙයි, නමුත් කීප දෙනෙක් මගෙන් විමසුවා මේක ඉගෙන ගත්තේ කොහොමද, උගන්වන්න පුළුවන්ද කියලා, දෙන්න පුළුවන්ද කියලා. මට මගේ පේජ් එක හරහා මට ඒගොල්ලෝ ඉල්ලීම් කරලා තිබුණා. ඒත් එක්ක මම හිතුවා මම ඉගෙන ගත්ත දේ තව කෙනෙක්ගේ ආර්ථිකමය තත්ත්වයට යහපතක් වෙයි කියන දේත් සහ මගේ ආර්ථිකමය තත්ත්වයටත් මේක යහපතක් වෙන හින්දා මං හිතුවා මං ඒ පන්තියක් ආරම්භ කරලා ඒගොල්ලන්ට දැනුම ලබා දෙන්න ඒක කරන්නම් කියන ස්ථාවරයට ආවා. ඊට පස්සේ මම මුලින්ම කරේ ඇත්තරම මට ඒ වෙනකොට ක්ලාස් එකට අවශ්‍ය ශිෂ්‍යාවන් සොයාගන්න කොහොමද හොයාගන්නේ කියන එක ගැන අවබෝධයක් තිබුණේ නැහැ. අර මට මගෙන් ඉල්ලීම් කරපු කීප දෙනාට මං කිව්වා මුලින් මම මේ විදිහට කරන්න අදහස් කරගෙන ඉන්නවා, ඔයාලට කැමති නම් ජොයින් වෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ එතන හිටපු 3 දෙනෙක් මාත් එක්ක ජොයින් වුණා. ඊට පස්සේ ඒත් එක්කම මම පේජ් කියන්නේ ෆේස්බුක් එකේ ගෲප් කීප් එක සම්බන්ධ වෙලා හිටියා. ඒ වෙනකොට මගේ නිර්මාණ අලෙවි කරන්න ඒවට මං පොඩි පෝස්ට් එකක් ෂෙයා කරා. මම මේ විදිහට එකක් කරනවා, කැමති අයට ජොයින් වෙන්න පුළුවන් කියලා. මං කරපු නිර්මාණත් මං ඒත් එක්කම යොදාගත්තා. මං අර ඒකෙදි මම පාවිච්චි කරේ නැහැ මේ ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරපු ෆොටෝස් පාවිච්චි කරේ නැහැ. මම කරපු නිර්මාණ තමයි මම පාවිච්චි කරේ මගේ මේ ප්‍රචාරණ කටයුතු සඳහා. ඒත් එක්ක කීප දෙනෙක් මගෙන් ඇහුවා මේවා ඔයා කරපුවද, ෆොටෝස් තව එවන්න පුළුවන්ද, ඒ වගේ යාලා බැලුවා ඇත්තට මං කරපුවද කියලා. එහෙම බලලා තමයි ඒ අය ක්ලාස් එකට ජොයින් වුණේ. ඉතින් මගේ පළවෙනි ක්ලාස් එකේ ළමයි 18 දෙනෙක්, ශිෂ්‍යාවන් 18 දෙනෙක් හිටියා. දැනට මං කරන ක්ලාස් එක සාමාන්‍යයෙන් ශිෂ්‍යාවන් 45ක් 50ක් වගේ එක වතාවකට ඉන්නවා. ඔව්, කොයි කාලයේද මුලින්ම මේ පන්ති ඔබ ආරම්භ කළේ? මම 2021 ඔක්තෝබර් මාසේ තමයි ඉස්සෙල්ලම ක්ලාස් එකක් පටන් ගත්තේ. ඔව්, දැන් ඔබ ව්‍යාපාරය ආරම්භ කරන්නේ 2020 වර්ෂයේදී. ඉන් අනතුරුව මේ දැනුම කියාදීම සඳහා ඔබ පන්ති ආරම්භ කරනවා 2021 වර්ෂයේදී. මේ කියන වකවානුව කොරෝනා සමයත් එක්ක ව්‍යාපාරයේ පසුබෑමක් ඇති වෙලා තිබ්බ කාලයක. මේ පසුබෑම හින්දාද ඔබ කල්පනා කරේ නැහැ තව ව්‍යාපාර අවස්ථාවක් මට උදා වෙලා තියෙනවා, මං ඒ අවස්ථාව ගන්න ඕනේ කියලා? ඔව්, එක හේතුවක් වුණා. ඒත් එක්කම අර ලැබිච්ච ඉල්ලීම් කියන දේත් මට හේතුවක් වුණා පටන් ගන්න. මොකද මුලදී එහෙම ඉල්ලීමක් ලැබිලා තිබුණේ නැහැ. 2021 වර්ෂයේදී තමයි මට මේ ඉල්ලීම ලැබුණේ, මේ විදිහට පුළුවන් නම් අපිටත් කියලා දෙන්න කියලා. ඉතින් ඒත් එක්ක තමයි මං හිතුවේ ක්ලාස් එකක් විදිහට කරනවා කියලා. එතකොට අපිට ඒ දවස්වල ෆිසිකලි ක්ලාස් එකක් කරන්න හැකියාවක් තිබුණේ නැහැ කොරෝනා තත්ත්වයේ හින්දා. ඒත් එක්ක මම ගොඩාක් අය ඒ කාලේ පාවිච්චි කරේ සූම් තාක්ෂණය. ඉතින් මමත් හිතුවා මාත් ඒ විදිහට කරනවා කියලා හිතාගෙන සූම් වලින් තමයි ක්ලාස් එක පටන් ගත්තේ. ඉතින් ඒ පටන් ගත් එක අදටත් සූම් තාක්ෂණය ඔස්සේ ක්ලාස් එක කරගෙන යනවා. ඔව්, ප්‍රමෝදිනී මහත්මිය අපිට කියන්න, දැන් ඔබෙන් දේවල් ඉගෙනගත් ඔබෙන් මේ කලාව ඉගෙනගත් ශිෂ්‍යාවන් දැනටත් එයගේ ව්‍යාපාර ආරම්භ කරලා තිබෙනවද? තවමත් ඔබත් එක්ක කටයුතු කරනවද? සම්බන්ධ වෙලා දේවල් දැන කියා ගන්නවද එයයි? ඔව්, දැනටත් ඒ කියන්නේ මම කරපු පළවෙනි ක්ලාස් එකේ ගෲප් එක අදටත් මං ළඟ තියෙනවා. එකින 18 දෙනාම තාමත් මගේ ගෲප් එකේ තාම ඉන්නවා. ඉතින් ඒගොල්ලෝගේ මොනවා හරි ගැටලුවක් ආවහම, අලුත් නිර්මාණයක් කරපුවම අදටත් මට පෙන්නනවා, මිස් මම මේක කරා, මට මේ වගේ ඕඩර් එකක් හම්බුණා, මම මේක කරනවා එහෙම කියලා. ඒ වගේ මගේ ක්ලාස් කීප් එක ශිෂ්‍යාවන් 3 දෙනෙක් විතර මේ වෙනකොට ඒ අයත් ක්ලාස් කරන්න පටන් අරගෙන තියෙනවා. ඒ වගේම ලංකාවෙන් පිට රටට යවන්න පුළුවන් විදියට
ඒගොල්ලන්ගේ ව්‍යාපාර දියුණු කරගත්ත කීප දෙනෙකුත් ඉන්නවා මේ වෙනකොට. ඒකත් මේ සුවිශේෂී සහ ආඩම්බර වීමට හැකි කාරණාවක් බවට පත් වෙලා තියෙනවා. ප්‍රමෝදිනී අපට කියන්න දැන් මේ නිර්මාණ ඔබ කරන්නේ ඔබේ රැකියාවත් එක්ක විවේක කාලයේදී. දැන් තවත් ඔබට කාර්යයක් එකතු වෙලා තිබෙනවා, තවත් ටිකක් කාර්ය බහුල වෙලා තිබෙනවා මේ පන්ති ඔබ පැවැත්වීම නිසා. දැන් මේ ඔබේ පන්ති පවත්වන හින්දා මේ නිර්මාණකරණය ටිකක් අඩාල වෙලා තිබෙනවාද? එහෙම පොඩ්ඩක් තියෙනවා. මොකද මං අර ඒගොල්ලන්ගේ ගැටලු එනේවට උත්තර දෙන්න, ඒ අවශ්‍ය දේවල් ඒගොල්ලන්ට වීඩියෝස් හදලා දෙන්න, ඒගොල්ලන්ගේ කරන හෝම්වර්ක් බලන්න, ඒවට කාලේ වැය වෙන හින්දා අර මම කරගෙන ආපු ඕඩර්ස් බාර ගන්න ප්‍රමාණය පොඩි ප්‍රමාණයක් මං අඩු කරලා තියෙනවා. ඒකත් එක්ක ඒගොල්ලන්ගේ මොකද ක්ලාස් එක දැන් අලුතෙන් පටන් ගත්තාම ඒගොල්ලන්ට මුල ඉඳලම කියලා දෙන්න ඕනේ. සමහර අය හැතරම හුක් එකක් අල්ලලවත් නැති අය. ඉතින් එහෙම වුණාම ඒගොල්ලන්ගේ ඒ ක්ලාස් එකේ ඉගෙන ගන්න ශිෂ්‍යාවන්ගේ දේවල් වලට මම මුල් තැන දෙනවා. ඉතින් ඒ හින්දා ඒගොල්ලන්ට ඒ දැනුම දෙන්න මම කාලය ටිකක් වැඩිපුර වැය කරනවා මේ වෙනකොට. ඔව්, ඔබ දැන් ඔබ තනියෙන් ඉගෙන ගන්න මේ කලාව දැන් ඒ දැනුම වෙනත් අයට බෙදලා දෙනවා. කොහොමද හිතෙන්නේ? මොකද දැන් ඔබ පටන් ගත්තේ ආසාවරම නිර්මාණයක් හදනවා. දැන් ඔබ මේ කලාව උගන්වන ගුරුවරියක් බවට පත් වෙලා තිබෙනවා. මොකද ඒ ගැන හිතෙන්නේ? ඇත්තටම ගොඩාක් සතුටුයි. මොකද මට දවසකට එක්කෙනෙක් දෙන්නෙක් හරි කතා කරලා කියනවා, මිස් මම මේ විදිහ දෙයක් කරා, මේ විදිහ දෙයක් කරා කියලා ලස්සන ෆොටෝස් එවනවා. ඒ වගේම ගොඩක් අය පොඩි බබාලා හිමි ඉන්න අය ඒගොල්ලන්ගේ දරුවන්ට හදලා දෙන අය ඉන්නවා. ගොඩක් ඉස්කෝලවල එහෙම උත්සව තියෙනකොට, ටීචර්ස් ඩේ එහෙම තියෙනකොට ගොඩක් අය හද ටීචර්ස්ලාට දෙන ගිෆ්ට්ස් හදලා දෙනවා. ඒගොල්ලෝ කියනවා වෙනදාට මම කඩෙන් මිලදී ගන්න එක දැන් මට හතින් හදලා දෙන්න පුළුවන් කියලා කියනවා. ඉතින් අර කරන අය, ඒ කියන්නේ දැන් ක්ලාස් එක ගත්තොත් ක්ලාස් එක ඉන්න අයගෙන් භාගයක් විතර සම්බන්ධ වෙන්නේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න අරමුණෙන්ම නෙමෙයි, ඒ අයගේ අර හොබි එකක් විදිහට විනෝදාංශයක් විදිහට කරන්න සම්බන්ධ වෙන අය ඉන්නවා. මොකද මට එහෙම හම්බෙලා තියෙනවා, ඩොක්ටර්ස්ලා, ටීචර්ස්ලා ගොඩක් ඒ වගේ අය සම්බන්ධ වෙලා තියෙනවා, ඉන්ජිනියර්ස්ලා ඒ වගේ අය සම්බන්ධ වෙලා තියෙනවා ක්ලාස් එකට. ඒගොල්ලන් කියන්නේ ඒගොල්ලන්ගේ අර තියෙන කාර්ය බහුලත්වයත් එක්ක අර මනසට සුවයක් ගෙන දෙන්න ඕනේ හින්දා තමයි මේ කලාව තෝරගත්තේ කියලා. ඒ වගේම මට හම්බෙලා තියෙනවා මගේ තව විශේෂ ශිෂ්‍යාවක්. එයා ඇක්සිඩන්ට් එකක් වෙලා ගෙදර එක තැන ඉන්න කෙනෙක්. ඉතින් එයාට කරන්න කිසිම දෙයක් නැහැ, දවස ඔහේ ගෙවෙනවා කියලා. ඉතින් ඒත් එක්ක එයා මගේ පන්තියට සහභාගි වුණා. ඉතින් එයා දැන් ව්‍යාපාරයක් විදිහට එයාට ආදායමකුත් උපය ගන්නවා. ඉතින් ඒ වගේම තව ගෙදර ඉඳලා ඩිප්‍රෙෂන් හැදිච්ච කීප දෙනෙක් හිටියා. ඒගොල්ලෝ එක්කෙනෙක් මට කිව්වා එයා සම්පූර්ණයෙන් බෙහෙත් නැවැත්තුවා කියලා මේ කලාව කරන්න පටන් ගත්තට පස්සේ. ඉතින් ඒකත් එක්ක ලොකු සතුටක් දැනෙනවා. අර අපි ගන්න මුදලට වඩා අර ඒ වගේ දේවල් අපිට ආපහු අපිට අර ෆීඩ්බැක් එකක් විදිහට ආපහු වෙනකොට හරි සතුටක් දැනෙනවා. මේක උගන්වන්න තීරණය කරපු එක ගැන ඇත්තටම සතුටු හිතෙනවා. මම හිතන්නේ ඇය තමන්ගේ ව්‍යාපාරය කරගෙන යන්නේ සම්පූර්ණයෙන් ලාභ ඉපෙීමේ අරමුණින් පමණක් නෙවෙයි. ඇය යම් ප්‍රමාණයක සමාජයට සේවයක්, මේ තමන් ඉන්න කමියුනිටි එකට සේවයක් කරනවා කියලා අපට හිතෙනවා. ප්‍රමෝදිනී, දැන් ඔබ දැන් අවුරුදු 4ක් මේ ව්‍යාපාරය සාර්ථකව කරගෙන යනවා. හැබැයි ව්‍යාපාරයක් කියන්නේ අපිට ෆේලියර්ස් තියෙන එක, අපිට පරාජය වීම හම්බෙන එක නවත්තන්න බෑ, බැරි ශේත්‍රයක්. එහෙම ෆේලියර්ස් වෙනවා, එහෙම පරාජය වුණු, එහෙම නැත්තම් කඩා වැටුණු අවස්ථා තිබුණාද? ඒ අවස්ථාවලදී නෑ මේක මං අතහැරලා දානවා, මොන කරදරයක්ද මේක කියලා හිතුණු අවස්ථා තිබුණාද? ඔව්, එහෙම එක අවස්ථාවක් තිබුණා. මං ටිකක් අසනීප වුණ කාලයක්. ඉතින් ඒකත් එක්ක මට ගොතන්න තියෙන මේක වේදනාවත් එක්ක කරගන්න අපහසුතාවයක් ඇති වුණා. ඒත් එක්ක හිතුවා මේක මං නවත්තනවද කියලා සිතුවිල්ලක් ආවා. නමුත් එතෙන්දි මං හිතුවා නැහැ, මං කරගෙන යන්න ඕනේ. ඒක අර මගේ ආර්ථිකමය මේකටත් ලොකු පිටුවහලක් වෙන හින්දා මම හිතුවා මේක නවත්තලා බෑ,
මං කරන්න ඕනේ කොහොම හරි කරන්න ඕනේ කියන සිතුවිල්ලත් එක්ක ඒ අසනීප තත්ත්වය සුව කරගෙන ආපහු මම මේක කරන්න පටන් ගත්තා. යම් පසුබෑමක් ඇති වුණා. නමුත් ආසාව නිසා සහ මේ ආර්ථිකමය වශයෙන් තිබෙන ඔබට සහාය නිසා දිගටම කරන්න පටන් ගත්තා නේද? අපි කතා කරන්නේ ඇවෙන්ද්‍රා ක්‍රෝෂෙහි නිර්මාතෘවරිය ප්‍රමෝදනී රත්නායකත් එක්ක. ඇය තමන්ගේ නිෂ්පාදනමය නිර්මාණ අලෙවි කරන්නේ සමාජ මාධ්‍ය හරහා. ඔබ ෆේස්බුක් පමණයි දැනට භාවිතා කරනවා කියලා කිව්වේ. යම් ප්‍රමාණයකට අනිකුත් සමාජ මාධ්‍ය භාවිතා කිරීම, ඊළඟට ග්ලෝබල් ප්ලට්ෆෝම් එකක් තියෙනවා, එච්.සී. වගේ ප්ලට්ෆෝම් එකක් භාවිතා කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා ඉදිරියේදී? එච්.සී. මම මුලදි කරා. නමුත් අර ලංකාවේ තිබුණ ආර්ථිකමය කඩාවැටීමත් එක්ක එතෙන්දී අපිට පොඩ්ඩක් ගැටලුවක් ඇවිල්ලා, දැනටත් මගේ ෂොප් එක දැනටත් තියෙනවා. දැනට චුට්ටක් මම ඒක පොඩි බ්‍රේක් එකක ඉන්නවා එච්.සී. වල. නමුත් ඉදිරියේදී ඒක නැවත සක්‍රිය කරලා ගන්න අදහසක් තියෙනවා. මොකද අලුත් නිර්මාණ කීපයක් එකට යොමු කරන්න අදහසින් තමයි මම අර අයිරිෂ් ලේස් කියන ක්‍රමේ පාවිච්චි කරලා නිර්මාණ කීපයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ එච්.සී. ෂොප් එක නැවත අලුත් කරලා ගන්න අවශ්‍යතාවය හින්දා. ඔව්, සාමාන්‍යයෙන් ලංකාව තුළ කුඩා දරුවන්ට සෙල්ලම් කරන්න, කුඩා ගැහැණු දරුවන්ට සෙල්ලම් කරන්න වැඩිපුර තිබෙන්නේ බෝනික්කෝ නම් ප්ලාස්ටික් බෝනික්කෝ, ප්ලාස්ටික් වලින් හදපු දේවල්. මේ දේවල් පරිසරය දූෂණය කරනවා. මම හිතන්නේ වසර ගණනාවක් ගත වෙනවා මේවා දිරාපත් වෙන්න. සමහර ඒවා අවුරුදු 100ක් 200ක් ගියත් දිරාපත් වෙන්නේ නැහැ. එනිසා දැන් මේ වගේ ප්ලාස්ටික් බෝනික්කන්ට, ප්ලාස්ටික් සෙල්ලම් බඩුවලට හොඳ විකල්පයක් කියලා අපට හිතෙනවා මේ ක්‍රෝෂේ නිර්මාණ. ප්‍රමෝදිනී, එහෙම අරමුණකුත් තිබුණාද පටන් ගනිද්දී, සහ එහෙම මේ වගේ නිර්මාණවලට, ප්ලාස්ටික් නිර්මාණවලට එහා ගිය ඉල්ලුමක් වර්තමානයේදී තියෙනවද? ඔව්, ඇත්තටම මුලදි පටන් ගන්නකොට මට ඒක ඒකත් මතක් වුණා. මොකද පොඩි අයට අපි දෙන්නේ ප්ලාස්ටික් නිර්මාණයක් වුණාම ඒක ගොඩක් වෙලාට මේ පරිසරයට වගේම පොඩි අයටත් හානි වෙන්න තියෙන අවස්ථා වැඩි. එතකොට ඒකට විකල්පයක් විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අර දැන් මේ වගේ එකක් ගත්තාම දැන් අපි මෙතෙන්දි මේ ප්ලාස්ටික් ඇස් පාවිච්චි කරලා තිබුණාට මේ වගේ ඇස් දෙක මහන්න පුළුවන්. මං ගෙනාපු නිර්මාණවල තියෙන ඇස් මහපු නිර්මාණ. ඉතින් එතකොට අර පොඩි අයට අපි බෝනික් එක දෙනකොට හැක්කුණත් ගලවලා අනතුරක් වෙන්න තියෙන අවස්ථා තියෙනවනේ ප්ලාස්ටික් දේවල් වලත්. ඉතින් මේ වගේ නිර්මාණකදී අපිට, මං ගොඩක් වෙලාවට මගෙන් පාරිභෝගිකයෙක් ඉල්ලුවාම පොඩි කෙනෙක්ටද දෙන්නේ ඇස් දෙක මහලා දෝනේ නැත්නම් ප්ලාස්ටික් ඇස් දෙකක් දැම්මට කමක් නැද්ද කියන එක මම අහනවා. අහලා ඉවර අහනකොට එයාලා කියනවා, අර මං ඒක මතක් කරාට පස්සේ ඒගොල්ලෝ කියනවා, මිස් මට මේ ඇස් දෙක මහලා දෙන්න කියනවා පොඩි කෙනෙක්ට දෙන්න. එතකොට ඒ වෙලාවේදී අපි ඇස් දෙක මහලා දෙනවා. ඒ වගේම මේකෙදී ඇත්තටම මේවා අර ප්ලාස්ටික් වගේ ඉවත දාන්න ඕනේ නැහැ. මේක අපිට පිරිසිදු කරලා ගන්න පුළුවන්. එක කාලයක් ඕන කාලයක් පිරිසිදු කරලා පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ නිර්මාණවල කල් පැවැත්ම කොයි වගේද? සාමාන්‍ය අවුරුදු 10ක් 15ක් ඊටත් එහා භාවිතා කරන්න පුළුවන්. ඊටත් එහා භාවිතා කරන්න පුළුවන්. මොකද වූල් කියන එක එහෙම, ඒ කියන්නේ අපි ඇත්තටම කොතනින් හරි කැපිලා හරි මොනවා හරි දෙයක් වුණොත් තමයි. නමුත් ඒක අපිට පුංචි ඉදි කට්ටක් අරගෙන මහගත්තාම ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් මේක අවුරුදු 50ක් වුණත් තියාගන්න පුළුවන් නිර්මාණ තමයි මේ. ඔව්, මම කියන්නේ දුවට, අම්මට දුවට දෙන්න පුළුවන්, දුවට ඊළඟට තමන්ගේ දුවට ලබා දෙන්න පුළුවන් විදිහේ බොහොම අපූර්ව සිහිවටනයක් බවට පත් කරගන්න පුළුවන් මේ නිර්මාණ. අපිට කියන ප්‍රමෝදනේ, කොහොමද ඔබව සම්බන්ධ කරගන්නේ මේ පන්ති සඳහා ඇතුළත් වෙන සහ ඔබේ නිර්මාණ ලබා ගන්න? කොහොමද ඔබව සම්බන්ධ කරගන්නේ? මාව සම්බන්ධ කරගන්න පුළුවන් මගේ ඇවෙන්ඩ්‍රා ක්‍රොෂේ කියන පේජ් එක හරහා තමයි මාව වැඩිපුරම සම්බන්ධ කරගන්න පුළුවන්. ඊට අමතරව මගේ WhatsApp නම්බර් එකක් තියෙනවා. ඒ නම්බර් එක හරහා මැසේජ් එකක් එවලා මාව සම්බන්ධ කරගන්නත් පුළුවන්. අපිට දුරකථන 0742 41 44 24. ඔන්නේ අංකයෙන් සහ Facebook page එකෙන් ඔබට ප්‍රමෝදිනීව සම්බන්ධ කරගන්න හැකියාව තිබෙනවා. දැන් ඔබ සම්පූර්ණයෙන්ම ඔබේ ව්‍යාපාර කටයුතු ඩිපෙන්ඩ් වෙන්නේ, එහෙම නැත්නම් රඳා පවතින මේ සමාජ මාධ්‍ය කියන සාධකයේ මත. ඔබ හිතනවාද මේ සමාජ මාධ්‍ය තිබුණේ නැත්තම්, ලංකාව තුළ සමාජ මාධ්‍ය එතරම් ප්‍රචලිත වෙලා තිබුණේ නැත්තම් ඔබ ව්‍යවසායකයෙක් බවට පත් වෙයි කියලා ඔබ හිතනවාද? ඒක සාමාන්‍යයෙන් දැන් අපි ඒ ක්‍රමේ තිබ්බ හින්දා අපිට පහසු ක්‍රමේනේ
අපිට ඒ කියන්නේ දැන් අපි කරන රැකියාවේදී නත් විවේකයක් ලැබුණ වෙලාවකදී අපිට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමයේ හින්දා අපි අර පහසු ක්‍රමයට තෝරගත්තා. නමුත් අපි ඒ ක්‍රමේ තිබුණ නැත්නම් වෙනත් විකල්ප ක්‍රමයකින් අපේ ඒ ව්‍යාපාරය කරගෙන යයි කියන එක මම හිතනවා. ඒ කියන්නේ ෆිසිකලි ෂොප් එකක් ඇරලා හරි ඒ වගේ ෆිසිකලි ක්ලාස් කරලා හරි ඒ වගේ ව්‍යාපාරයක් කරගෙන යන යාවි. මොකද අපිට අර පහසුම ක්‍රමයට අපි දැන් තෝරගෙන තියෙනවා. ඉතින් එහෙම නැති වුණා නම් වෙනත් විකල්ප ක්‍රමයකින් ඒ ව්‍යාපාර කටයුතු කරගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ හිතනවා ඔබ මේ සමාජ මාධ්‍ය තිබුණේ නැති වුණත් ව්‍යවසායකයෙක් බවට පත් වෙයි කියලා. ඇයි මේ ව්‍යවසායකත්වය ගැන ඔබ වැඩිපුර කතා කරන්නේ? ඇයි ව්‍යවසායකයෙක් වෙන්න කැමති? ඇත්තටම ඒකෙදී අර තමන්ගේ නිදහස කියන දේත් එක්ක අපිට කරගෙන යන්න පුළුවන්. මොකද දැන් අපි රැකියාවෙත් මා නිරත වෙනවා. ඉතින් ඒ නිරත වෙනකොට අපිට මූණ දෙන්න වෙන දේවල් එක්ක අර අපේම දෙයක් තමන්ගෙම දෙයක් කරනකොට අර දැනෙන දේ මට සෑහෙන දැනිලා තියෙනවා මගේ ව්‍යාපාරෙත් එක්ක. මොකද අර මගේ දේ කියන දේ අපිට තියෙනවනේ. අන්න ඒ දේත් එක්ක මේක මම මෙතන ඉඳලා පටන් ගත්තේ, මං අද මේ වෙනකොට මෙතනට ඇවිල්ලා තියෙනවා. ඒ වගේ අර ආත්ම තෘප්තිය කියන සතුට වෙන දේ අන්න ඒ දේ මට දැනිලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක මම හිතනවත් හැම ඕනම කෙනෙක්ට පුංචි දෙයක් ලොකුවට නෙමෙයි පුංචිවට හරි පටන්ගෙන ඒක ඉදිරියට කරගෙන යනවා නම් ඒ ගැන හිතලා තව තවත් ඉගෙනගෙන තව තවත් ඒ ගැන හොයලා බලලා පුළුවන් නම් කරගෙන යන්න ඒ වෙනුවෙන් කැප වෙනවා නම් ඒ වෙනුවෙන් ආසාවක් තියෙනවා නම් මං හිතන්නේ ජයග්‍රහණය කරන්න පුළුවන්. ඔව් ප්‍රමදිනි, අපිට කියන්නේ කොහොමද නිවසෙන් මුල සිටම ලැබුණු සහයෝගය? ඔව් ඇත්තටම ඒක ගොඩාක් මතක් කරන්න ඕනේ මේ වෙලාවේ. මගේ අම්මා අප්පච්චි මගේ සහෝදරයා මට චුටි දුවෙක් ඉන්නවා, එයාලා මතක් කරන්න ඕනේ. ඉතින් එයාලගෙන් ලොකු සහයක් ලැබුණා. මොකද විවේක දවසේදී මට මේක නිර්මාණ කටයුතු කරන්න ඒගොල්ලෝ සම්පූර්ණ නිදහස දීලා තිබුණා ගෙදර කටයුතු වලදී. එතකොට මගේ දරුවගෙන් ඒ කියන්නේ එයා මේ දේවල් මම කරන්න ගත්තට පස්සේ එයා මේවා ඇදලා එහෙම කරන්නේ නැහැ. එයත් මම ළඟට වෙලා මොනවා හරි දෙයක් එක පොතක් අරගෙන කියනවා, ඒ වගේ මේ මොනවා හරි කරනවා. ඉතින් ඒත් එක්ක මට ලොකු සහයක් එයාගෙනුත් ලැබුණා. ඉතින් පුංචි වුණාට නොතේරුණාට ඉතින් මං හිතනවා ගෙදර පරිසරයෙන් මට ඒ ලැබිච්ච සහය සහ නිදහස කියන එක ගොඩාක් වැදගත් වුණා අද මෙතනට එන්න. ඔබ ඔබේ විනෝදාංශයක් විදිහට ක්‍රොෂේ නිර්මාණකරණය පටන් ගන්නවා, ඊන් පස්සේ ව්‍යාපාරයක් පටන් ගන්නවා, ඊළඟට පන්ති ආරම්භ කිරීම සඳහා වෙනත් ව්‍යාපාර අවස්ථාවක් ලබා ගන්නවා. තව දුරටත් මේ ව්‍යාපාරය පුළුල් කිරීමේ අරමුණක් තිබෙනවද ඔබට? ඔව් දැනට මම මේ දෙක කරගෙන යන අතරේ මං අර ලංකාවෙන් පිටට ඒ කියන්නේ පිටරටකට මේක තව දුරටත් ව්‍යාප්ත කිරීමේ අරමුණක් තමයි මට තියෙන්නේ. ඉතින් මොකද දැන් ලංකාවේ තුල කරගෙන යන අතරේ මගේ පන්ති පවත්වන අතරේ තව ටිකක් මං ඒ කියන්නේ මට දැන් කාලේ හොයාගන්න වෙනවා එතනින් එහාට තව යන්න. ඉතින් ඒකත් එක්ක මම හිතාගෙන ඉන්නවා මගේ පන්තියට එන ශිෂ්‍යාවන්ගෙන් මේ නිර්මාණ හොඳට කරන අයත් එකතු කරගෙන මේක තව චුට්ට තව ටිකක් ඉදිරියට අරන් යන්න ඕනේ කියන අදහස මගේ හිතේ තියෙනවා. ඉතින් බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ඒ අයත් එකතු කරගෙන ලංකාවෙන් එළියට අපේ නිර්මාණ අරන් යන්න අවස්ථාවක් හදාගන්න. ඔබේ අපූරු අරමුණ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම සාර්ථක වේවා කියලා බිසිකතා අපි ප්‍රාර්ථනා කරනවා. අද අපි බිසිකතා සඳහා ආරාධනා කළේ අවෙන්ද්‍රා ක්‍රෝෂේහි හිමිකාරණිය සහ නිර්මාතෘවරිය ප්‍රමෝදිනී රත්නායක මහත්මියට. බොහොම ස්තුතියි පැමිණියාට. අයිබෝන් ඔබට. අයිබෝන්. ඔව් ඔබේ කාලය ඉතාමත් වටිනවා. කාලය කියන සාධකය ඔබේ ජීවිතයේ සාර්ථකත්වයට ඉතාමත් වටිනවා. ඒ නිසා ඔබේ කාලය ඵලදායීව ආයෝජනය කරන්න ප්‍රාර්ථනා කරන්නේ සාර්ථක සතියක්. අයිබෝන්.